අරගලයට මම දැන් මාස 3ක් වෙන්න යනවා අපි කියන්න පුළුවන් හැම විදිහකටම මේ ආණ්ඩුවට කිව්වා ජනාධිපතිතුමාට කිව්වා මේ ක්‍රමේ මේ රටට හරියන්නේ නැහැ ගෙදර යන්න කියලා මම හිතන්නේ තමුන්ට හෘද සාක්ෂියක් නැති නායකයෙක්ගෙන් තමයි අපි මේ ඉල්ලීම් කරන්නේ හෘද සාක්ෂියක් නැති ආණ්ඩුවකින් අපි මේ ඉල්ලීම් කරන්නේ ඉතින් මං හිතන්නේ නෑ ඒ මිනිස්සුගේ බලය තහවුරු කරන්නට හදනවා මිසක් මේ පුතු දාලා මේ පුතු අතහැරලා යන්න කැමතියි කියලා. එහෙම එකක් පේන්නේ නෑ. අනාගතේ හෝ උන් යලි බලයට එන්නට plan කරනවා. අපි දන්නවා බැසිල් රාජපක්ෂව ගෙදර ඇරියට යත් ආයි කට්ටිය එකතු කරගෙන plan ගැහුවා පහුගිය කාලේ. ඉතින් ඒ වගේ ඒගොල්ලන් මේව දාලා යන්න කැමති නෑ. හැබැයි අපි අරගලය දිලන මිසක් නවතින්නේ නැහැ. ඉතින් අරගලයත් එක්ක එකතු වෙච්ච ගොඩක් අය මේනට හිරගෙවල්වල ඒ වගේම අම්මලා දරුවෝ එක්ක ගඟවල්වලට පැනලා මැරෙනවා තාත්තලා බෙල්ලේ වැලදාම් මැරෙනවා බඩගින්නේ තව කී දෙනෙක්ව මේ රටේ මරනවද මෙච්චර ආණ්ඩුවක් හින්ද පීඩණයට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට මේ සාමය හා ආරක්ෂාව රකින්න ඉන්න පොලිසිය සහ හමුදා විසින් බැටකන්නට වෙලා තියෙනවා අපේ රටේ මේ සියල්ල නැවතිය යුතුයි මේ රටේ මේ අහිංසක මිනිස්සු මේ දුක් විඳින එක නැවැත්විය යුතුයි මේ වෙනුවෙන් අපි අරගල කරන්නේ මේ වෙනුවෙන් අපි මේ පාරට බැස්සේ එහෙමනම් අපි මේ රටේම මිනිස්සුන්ට යලි යලි ආරාධනා කරනවා අපිට දිනන්නට තව ටිකක් තියෙනවා ඒ ටික දිනමු ගොඩක් දේවල් දින්න අපි ව්‍යවස්ථාවෙන් පිට අගමැතිවරේ ගෙදර ඇරියා ව්‍යවස්ථාවෙන් පිට කැබිනට් එකක්ම ගෙදර ඇරියා බැසිල් රාජපක්ෂව ගෙදර ඇරියා තව පොඩ්ඩයි තියෙන අපි ඒකත් කොහොම හරි දිනමු ඒ සැලැස්ම ඒ අපේ ජයග්‍රාහී ක්‍රියාකාරී සැලැස්ම හෙට දවසේ දුලිපස්සෙන් දවල් දෙකට ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අපි ඉදිරිපත් කරනවා ජනගත කරනවා ඒ වෙනුවෙන් මතන හෙටින් පස්සේ සියලු දිනාටම දැනගන්න පුළුවන් ඒ අරගල භූමියේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම ඒ වෙනුවෙන් පෙළ ගැහෙමු අපේ රට අපි දිනාගමු මේ රට රැකගමු අපේ අරගලයට ජයන් ජයම වේවා වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.